හෙලෝ හෙලෝ, ඉතින් කොහමද ඔයාලට? හැමෝම ගොඩක්ම ගොඩක් හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් ඔන්න මෙන්ද වගේම ගොඩක්ම ගොඩක් ආදරෙන් මගේ චැනල් එකට ඔයාලා හැමෝම පිළිගන්නවා. අද ඔන්න ඉස්සෙල්ලාම ගේන ඩේ බ්ලොග් එක තමයි මේ. ඒ කියන්නේ අපි අවුරුද්දට කැවිලි වර්ග හදපු එක, ඊට පස්සේ අපි අවුරුදු දවස ගත කරපු විදිහ, ඊළඟට මොකද්ද අපි මට අවුරුද්දට කියන්නේ අර ඊළඟ අවුරුද්දේ මතක තියාගන්න ඕන දේවල් ලිව්වා, අතපසු වුණ දේවල් ලිව්වා, ඊට පස්සේ අපි ඊළඟ අවුරුද්දට මුදල් එකතු කරන්නේ කොහොමද කියලා කතා කරා. ඉතින් ඔන්න ඕවගෙන් පස්සේ ගේන පළවෙනි ඩේ බ්ලොග් එක තමයි මේ. මට හිතුණා ඉතින් මේක ඔයාලත් එක්ක ෂෙයා කරගත්තොත් හොඳයි කියලා. මොකද ඩේ බ්ලොග්ස් බලන්න ආසාවෙන් ඉන්න අය ගොඩක් ඉන්න නිසා. ඉතින් මේ ඇත්තටම කිව්වොත් මට හරියටම දැන් දිනේ මතක නැහැ. මේ ඔයාලා බලන්නේ අවුරුද්දෙන් පස්සේ, කියන්නේ මම වැඩට ඇවිල්ලා ආයෙ ගෙදර ගිහිල්ලා කරපු ඩේ බ්ලොග් එකක්, ගෙදර ගිහිල්ලා කරපු වැඩ කොටස ගැන. මොකද අපි අවුරුද්දට අඳපු ඇඳුම්, ඊට පස්සේ ගොඩක්ම තියෙන ඒව තමයි මේකේ. කියන්නේ එතනින් පස්සේ මම කරපු වැඩ ටිකක්. ඉතින් ඒ නිසා මට හිතෙනවා ඔයාලත් එක්ක මේක ෂෙයා කරගත්තත් හොඳයි කියලා. ඉතින් එදා උදේ නැගිටිනාට පස්සේ තිබුණේ රෙදි ටික දාන්න. මොකද කලින් දවසේ මැෂින් එකට දාලා තිබුණා. ඊට පස්සේ ඔන්න මම රෙදි ටික දැම වැල් වල ඉඩ මදි නිසා මම අර හැංගර්ස් වලට දාසමයි දැම්මේ. අනිත් එක ඒකෙන් පොඩි වාසිදායක දෙයක්ත් වෙනවා. මොකද මේ දවස්වල අවු හරි සැරයිනේ. එතකොට අර වැලට දැම්ම වැලේ පාර හරි මැදින් හිටිනවා ගොඩක් දුරට ඇඳුම් වල. මේ ක්‍රමයට එහෙම වෙන්නේ නැහැ. ඔන්න ඔයාලත් ඒක හොඳට මතක තියාගන්න. ඊට පස්සේ ඒ ඇවිල්ලා මගේ ඇතුලේ තියෙන පැල වලට වතුර ටිකක් ස්ප්‍රේ කරා. මොකද වතුර දාලා තිබුණේ අර පත්‍රවලට ස්ප්‍රේ කරන්න ඕනනේ කොළවලට. ඉතින් ඒ නිසා ඔන්න දැන් මේ ඒ වැඩේ කරන ගමන් තමයි ඉන්නේ. මොකද මට හිතුණා උදේ කන්න කලින් මේ වැඩෙත් කරලා ඉවරුණා නම් හොඳයි කියලා. ඉතින් ඒ නිසා ඔය කුසී තිබුණ පැල ටිකටයි, ඊට පස්සේ ඔය කෑම කාමරෙක ගාව තියලා තිබුණ පැල ටිකටයි තමයි වතුර ටිකක් ස්ප්‍රේ කරගත්තේ මේ විදිහට. ඉතින් ඔය සතියකට දෙකකට විතර, සති දෙකකට විතර වතාවත්ම එළියට අරගෙන දැන් වතුර දාන්නේ. දැන් හැබැයි එළියට දාන්නෙත් නැහැ මම කියන්න බැරුණානේ මට. මම කරන්නේ කලින් දවසේ රෑට සිංක් එකේ තියලා වතුර දානවා ගොඩක් දුරට. එතකොට හොඳට වතුර ටික හොඳට පැලවලටත් උරා ගන්නවා. ඊළඟට ඉතින් අර කරදරයිනේ එළියට ගෙනියන්න ඕන, ආයෙ ගේන්න ඕන. ඉතින් හොඳට සිංක් එකේ තියලා මේ පැල ටිකට වතුර දානවා. ඉතින් ඒක තමයි දැන් මම කරන්නේ. ඒක මට හරි ලේසි. ඊට පස්සේ ඔන්න ඉතින් උදේට කනවා. පොල් සම්බුලුයි බතුයි තමයි අද උදේට කන්න තියෙන්නේ. ඉතින් දැන් මේ උදේට කන ගමන් තමයි ඉන්නේ. මම කන වෙලාවේ ඔන්න මිම්මා, ඒ කියන්නේ පුතා, එයා කෑම එක හදන කාමරයට ගියා. මම ඔයාලට පුංචි වීඩියෝ ක්ලිප් එකක් එහි ගත්තා. එයා කෑම කන්නේ උදේට මෙන්න මෙතනදීම තමයි. දැන් මම ආවට එයා කැමති නැහැ, එළවනවා මාව යන්න කියලා. ඉතින් එයා ගොඩක් දුරට උදේට කන්නේ ඕට්ස් නේ. ඉතින් ඔන්න අදත් ඕට්ස් හදන් ඇවිල්ලා තියෙනවා. කෙසෙල් හැම දාලා, කෙසෙල් රටේදී අර කජු තිබුණා කේක් වලට හැම ගෙන දාර උයන්න ගත්ත කජු එක. ඔන්න කජු තිබුණානේ ටිකක් ඉතුරු වෙලා. ඉතින් ඒ ටිකිනුත් ටිකක් දාලා ඒකටත් මට කෑක් ගහතමයි ගත්තේ. මං ඒකෙන් කොටසක් අරන්තුව ගෙනාපු කජුකින් මල්ලි හැම එන්නේ. දැන් ඉතින් වෙඩින් එකටමනේ එයාම එයාලට කෑම් චුට්ටක් දෙන්න ඕන. වෙඩින් එක තිබුණා කියලා හරියන්නේ නැහැ. ඉතින් කෑම හදන්න ඕන නිසා මං එයාලට අරන් තිබ්බා. ඔයා මේක හංගලා තියලා හංගලා ගිහින් මට හොයා ගන්නත් නෑ කොහෙද කියලා. මේ කික්කියා කික්කියා තමයි ඔය කජියකින් දුන්නම ගත්තේ. ඉතින් ඔය ඒවා මේව දාහලා එයා එයාගේ ඕට්ස් එක සුපුරුදු පරිදි හදාගෙන එයාගේ නිදහසේ කෑම කනවා. ඉතින් එයා ඉතින් ඔය ටික ගත්තට පස්සේ මට අත්තෙන් කිව්වා යන්න 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 කියලා. ඔයාලට දකින්න ඇති
ඊට පස්සේ ඉතින් මම ඇවිල්ලා මගේ ඉතිරිවැල් ටික පටන් ගත්තා. මුලින්ම මම කරේ හොඳට අවුව තියෙන තැනක මේ අර ලොකු සාස්පාන් තියෙන සාස්පානක් එළියේ තියලා ඒකේ මගේ මැටි වරන් ටික, මැටි වරන් ටික කියන්නේ අපි අර පේන්ට් කරගත්තේ අවුරුද්දට, අන්නේ වරන් ටික හොඳට සෝදලා මුණින් ගහලා තිබුණේ මේ පැන්ටි ටොප් එක උඩ. හොඳට අර මේ චීත්‍රෙද්ද දාලා ඒ කුඩින් තමයි මුණින් ගහලා තිබුණේ සෝදලා ඉවර වෙලා. ඒව හොඳට තද අවුවේ වේලා ගන්න ඕන, නැත්තම් චුට්ටක් හරි තෙත ගතිය තිබුණොත් නෑ අර පුස් වගේ වටේට පැන්දෙනවා. දැන් අපිට ආය ඕන වෙන්නේ ගොඩක් දුරට මේ ඔක්කොම නම් ඕන වෙන්නේ ඊළඟ අවුරුද්දටනේ. ඇත්තටම මම හිතන් ඉන්නේ දැන් ඔය කවුරුරි ආවම මේ වගේම තමයි දෙන්නේ කියලා. බලමු ඉතින් පුළුවන් වෙයිද කියලා. මම හරි ආසයි මින් පස්සේ කරි දීසි පාවිච්චි කරන්න නැතුව මේවා විතරක් පාවිච්චි කරන්න. ඉතින් මම බලනවා ඒ ටික ඒ විදිහටම කරගෙන යන්න. මං කිව්වනේ මට තව අඩුපාඩුත් තියෙනවා කියලා. ඉතින් ඒව ගන්නත් ඕනේ. ඉතින් ඊට පස්සේ ඒ ටික හොඳට අවුවි තිව්වා. අවුවි වේලෙන්න තියලා ඊළඟට තිබුණා මට රෙදි දෙක තුන අතේ සෝදගන්නේ අලුත් ඇඳුම් වොෂින් මැෂින් එකට දාන්න නැතුව. ගොඩක් අලුත් ඒවා ටික අතේ සෝදන්න මම වෙනම තියාගත්තා. ඉතින් දැන් මම මේ ඒ ටික සෝදලා ඒ ටික මිරිකලා වැලට දාලා ඊළඟට තියෙන පාපිස්න දෙක තුන අස් කරපු. ඉතින් ඒ ටිකත් හොදලා තියනවා. මොකද ඊළඟ පාපිස්න දෙක තුන සෝදනකොට මේ ටික වෙලිලා තියෙන්න ඕනනේ. ඉතින් ඒ නිසා මේ දවස්වල දූවිලි වැඩි ගොඩක්. අවුව සැරයිනේ. හැබැයි අපිට වහිනවා, වහින්නේ නැත්තේ නෑ. අපිට මේ දවස්වල හවසට හවසට වහිනවා. නමුත් දවල්ට මාර පෑවිල්ලා තියෙන්නේ හරිම අවුව සැරයි. ඉතින් ඒ නිසා අනිවාර්යෙන්ම ඉස්සරහ දවසට කොහොමත් දූවිලි සැරයි. ඒ නිසා මේ කොහොම හරි සතියකට සැරයක් පාපිස්නන හොදන්නම ඕනි. ඉතින් එතකොට ඔය ගියතුළු දූවිලි එන එක ගොඩක් දුරට වළක්වා ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් ගෙදර ඔයාලගේ වලට ගොඩක් දූවිලි නම් ඒ ක්‍රමය කරලා බලන්න. හැම සතියෙම දවසක් දාගෙන පාපිස්න මාරු කරන්න. ඔයාලට පාපිස්න තුනක් ඕන නම් කොහොම හරි හයක් අරන් තියාගන්න. ඒ අරන් තියාගෙන ඉවර වෙලා තුනක් සෝදලා වේලිනකොට ඉතිරි තුන දාගන්න වෙරෙන්න දාලා. ඉතින් ඊළඟ සතියේ තුන අයින් කරලා ඉතිරි අර ටික දාගන්න. එහෙම එහෙම කරගෙන යන්න. එතකොට මේ ඇත්තටම දූවිලි ගතිය අඩු වෙනවා. පාපිස්නවල දූවිලි බැඳුනම ඒක කොහොමත්ම කකුල් දෙයින් ආපහු ගේ ඇතුළටම තමයි එන්නේ. අපි කොච්චර මේ පාපිස්න ගසලා දැම්මත් අනිවාර්යයෙන්ම ගේ ඇතුළට එනවා. ටීවී ස්ටෑන්ඩ් වල, පුටු වල හැම තැනම පේන්නෙත් නෑ. හරිම චූටි දූවි දූවි අංශු ගොඩක් මේ කොටස් හැම තැනම මේ ඊළඟට තියෙනවා. ඉතින් එතකොට අපිටම තමයි ඒකේ අපහසුව. මකුණු දැල් වලටත් ඒක හරිම කරදරයක්. මකුණු දැල් ටිකමන් ටිකමන් බැඳෙනවා. හොඳට බලන්න ඔයාලා ඒ ටික ඔක්කොම මේ ගසලා ඔක්කොම කරලා අතුගාලා බලන්න. අමුතු නිකන් වැලි වගේ කුඩක් තමයි ඉතිරි වෙන්නේ. ඉතින් ඒ නිසා මතක තියාගන්න ඔයාලා පාපිස්න මේ දවස්වල සත්‍යයකට සැරයක් හරි මාරු කරන්න. ඊළඟට ඉතින් ඔන්නයි විදිහට රෙදි ටික ගෙනල්ලා දැම්මා. මගේ හැංගර්ස් ටික මේ වෙනකොට ඉවරයි. හොඳද ඇතුළේ තිබුණ ඒවා ගෙනාපු ඒවා ඉවරයි. තව හතර පහක් තියෙනවා. මම ඉතින් ඒ ටික ගත්තේ නැහැ. ඉතින් ටික ඔක්කොටම දාගත්තා. මම ඔය මින් මගේ හැංගර්ස් ඉල්ලන එයාගේ. ඔයාලට පේනව ඇති මේ හැංගර්ස් හරි ලස්සනයි, චූටි හුරු බූටි. මේ හැංගර්ස් මං එයාට ගෙනල්ලා දුන්නේ එයා තුන වසරේදී. මම කොහමද එයා තුන වසරේදී තමයි මම එල්ආර්එච්චේකේ හිටියේ, එල්ආර්එච් වැඩ කරේ. ඉතින් එහෙදි මම එයාට ওই ටික ගෙනල්ලා දුන්නේ මේ බොරැලි ලේඩි ජේකින්, ලේඩි ජේකින්, ලේඩි රිචු කියලාමයි කියවෙන්නේ. මේ ලේඩි ජේකින් තමයි ගෙනල්ලා දුන්නේ. ඉතින් එයා ටික තියන් ඉන්නවා. හරිම ලස්සනයි, හරිම හුරුබුහිටි මං අර කිව්වා වගේ. ඉතින් එයා ඒ ටික තියන් ඉන්නවා. ඒ විතරක් නෑ, තව චූටි චූටි දේවල් මං එහෙන් ගෙනල්ලා දීපු වෙන තියන් ඉන්නේ. එයාට ගෙනපු සෙල්ලම් බුඩු එහෙම ඒ වගේනොත් අර ඔය බැකෝ එකක් හැම ඒ ටික දැන් මල්ලිලාට සෙල්ලම් කරලා දීලා, මල්ලිලා සෙල්ලම් කරලා ඉන්න පස්සේ ආපහු එයා ගෙනල්ලා ඒ ටික තියාගන්නවා. අල්මාරියේ දාලා තියලා තියන් ඉන්නේ දැන්. මම පුළුවන් වුණොත් ඒවත් ඔයාලට තවසක මම වීඩියෝ එකක් කරද්දි පෙන්නන්නම්. එයා ඔය මං ගෙනල්ලා දීපුව තියාගෙන ඉන්න දේවල්. ඊට පස්සේ ඉතින් ඔන්න ඒ විදිහට එරෙදි ටිකක් දාලා ඇවිල්ලා පාපිස්න ටික තමයි මම අර කිව්වගේ මේ සෝදගන්නේ. පාපිස්න ඉතින් සෝදන ටිකක් අමාරුයි. අමාරු කියන්නේ මට මේ යාළුවෙක් දාලා තිබ්බ වොෂින් මැෂින් දාන්න කියලා. මම එක සැරයක් එහෙම දැම්මත් ආය මට හිතුණා අනේ පාපිස්නනේ මං කොහොම හරි අමාරුවෙන් අතේම සෝද ගන්නවා කියලා. ඒ නිසා ඉස්සර නම් මට දිග ලොකු පාපිස්න තිබ්බා. මං ඒව අයින් කරා. හේතුව තමයි ඒක හරි අමාරු ඒව සෝදන්න ගියාම. දැන් මේ හරි චුටි චුටි පාපිස්න තියෙන්නේ, ඒව හරි ලේසි සෝද ගන්න. ඉතින් මේ සැරේ අවුරුද්දට තමයි මං කොහොම හරි ඒ ටික අයින් කරේ. ඒ වගේ තුනක් තිබුණා. මං ඒ තුනම දුන්නා අපේ මහත්තයාට ගරජ් එකට අරන් යන්න. අරන් ගිහලා එතනට දාලා තියාගෙන කොහමද ඔය මේ ග්‍රීස් අනම් බණ ගෑවුනම එකවත් ආවයි. ඊට පස්සේ අයින් කරන එකනේ කරන්නේ.
එනිසා එයාට ඒ ටික දුන්නා. ඉතින් අපේ ගෙදර වැල්වලට ওই විදිහට හැංගර්ස් වලට දාලා රෙදි ටිකක් දාලා පාපිස්න ටිකක් දාලා ඊළඟට මම මේ ආවේ අම්මලා දිහාට. අම්මා වැල් ගොඩක් බැඳලා තිබ්බා. මොකද බෙඩ් ෂීට් තිබුණා බර කන්දක් සෝදගන්න. ඒවත් මැෂින් දාලා සේදුවේ. සෝදලා මේ ඒක නම් ඉතින් ඉක්මනට සදාවුට දාපු ඉක්මනට වේල් එනවනේ. එකක් දෙකක් වේලිලත් තිබුණා. ඉතින් එහෙට මෙහෙට කර කර අද මං අර කිව්වා වගේම තම්නෙලිහි කිව්වා වගේ අවුවෙම තමයි උදේ වරුව තනි කර අවුවේ තමයි. දැන් කොහොම හරි අවුවෙන් පරිස්සම් වෙන්න ඕන කියලා හිතුවට වැඩ කරන්න අවශ්‍යම දේවල් තිබ්බොත් ඉතින් අවුව කියලා බලන් ඉන්න බෑනේ. ඒ නිසා ඉතින් කරන්න දෙයක් නැහැ. අවුවෙම මේ වැඩ ටික කරගත්තා. ඉතින් බෙඩ් ෂීට් ටිකත් මෙහෙම හොඳට සෝදාගෙන බෙඩ් ෂීට් තිබුණා 10ක් 11ක් වගේ තිබුණා බෙඩ් ෂීට්. ඉතින් මම ওই තැනින් තැනට දාදා එහා පැත්තටත් දැම්මා මේ පැත්තටත් දැම්මා ඔහොම දාදා ඔක්කොම සෝදාගත්තා. සෝදලා වේලගත්තා. මේවා තිබුණේ අම්මා ගාව. අම්මා ගාව එකතු කරලා තියලා මට කිව්වා මේ මයිදුව මෙහෙම බෙඩ් ෂීට් ටිකක් තියෙනවා ඒ ටිකක් සෝදලා දාගත්තොත් හොඳයිනේ කියලා. මම හිතුවේ නෑ මෙච්චර ගොඩක් කියලා. ඒ වුණාට එයා ගාව ගොඩක් තිබිලා. ඊට පස්සේ ඉතින් මම එකපාරම ওই ටිකක් සෝදලා මේ විදියට වේලගත්තා. ඔයාලට පේන ඇති මහත්ය සර්විස් එකක්. සර්විස් එකක් කරන ගමන් තමයි ඉන්නේ. එයා කොයි එහා පැත්තට දාන්න එපා වතුර විසිකනවා කියලා මම හිතේ එහා පැත්තට දැම්මේ නැහැ. ඊට පස්සේ ඉතින් ආවා ඇවිල්ලා මාරම රස්නේ තනිකරම අවුවෙන හිටියේ. ඉතින් දැන් මේ පොංචි වැඩක් කරන්න මිම්මට කිව්වා දෙහිගිරි දෙක තුනක් කඩලා දෙන්න කියලා. ඉතින් බලමු මම මොකද්ද දැන් ඊළඟට කරන්න යන්නේ කියලා. අපේ මේ ගහේ දිහි දැන් තමයි හැදීගෙන එන්නේ. ගොඩාක්ම පැහිලා නැහැ. සාමාන්‍ය ගානට පැහිලා තියෙන්නේ. ඉතින් ඔය එක එක ඒවට මේ අර ගොඩක් ඇරිකිරි කඩලා තියන්නේ නැහැ. ඒ වෙලාවට සුට්ටක් බලලා පැහිච්ච ඒවා තිබ්බොත් එහෙම තමයි කඩන්නේ. ඉතින් ඔන්න ගෙඩි තුනක් විතර කඩලා මින්ම මට ගෙනල්ලා දුන්නා ඔය විදිහට. මං ඒත් එක්කම තව පුංචි දෙයක් පෙන්වන්නම් ඔයාලට. මෙන්න මෙතන මේ බලන්නකෝ ලේනෙක් ඇවිල්ලා කූඩුවක් හදලා තියෙන තැන. මම එනට හරි බයයි මෙතන ලේන් කූඩුව තියෙන එකට. හේතුව එක පාරක් වැටුණොත් මතකනේ අපේ ලේනෙක්ට විච්ච දේවාලට. ඔයාලටික මම එක ෂෙයා කරගත්තා. අපේ පූසා හරිම දරුණුයි. ආයෙත්ින් වන් ෂොට් ඉවරයි. අනිවාර්යයෙන්ම අල්ලගත්තොත් නම් ආයෙත්ින් කියලම වැඩක් නැහැ. ඉතින් මම එනට හරි බයයි. ඒ නිසා මෙතන කූඩුව හදපු එකට ඒත් ඉතින් අයින් කරන්න බෑනේ. ඉතින් කරන්න දෙයක් නැහැ. ඊළඟට ඇත්තටම මම ආවේ මේ මම කූල් වෙන වතුර එකක් දාලා තිබුණේ බෝතලයකට. ඊට පස්සේ මම ඇවිල්ලා බීම් එකක් හදාගත්තා. ඉතින් කෝඩියල් එකක් තිබුණා ගෙනල්ලා මේ හැදුවේ අවුරුද්දවසල හදලා දාන්න කියලා හිටියට හදලා දාගන්න බැරි වුණා. මේ ඇත්තම කිව්වොත් අපේ ගෙදරින් මම හිතන්නේ ගෙදර ආවයින් දෙන්නෙක් විතරවත් තේබිවොද කියලා දන්නේ නැහැ. මොනවා හරි කෑව නිකන් අර සිරිතට විතර. හේතුව සිරිතට විතරක්. අම්මලා දිහාට ගිහිල්ලනේ අපේ ගෙදරට එන්නේ. ඉතින් ඒතර අම්මලා ගෙදරට ගින් කාලා තේබීලා තමයි අපේ ගෙදරට එන්නේ. ඉතින් මම ඒ ඔය බබ දන්න නිසාම තමයි හිතන් හිටියේ මේ බීම් එක හදලා දානවා කොහොම හරි මට බීම් එක හදලා දාගන්න බැරි වුණා. ඉතින් දැන් අද තමයි මේ ඒ බීම කැඩුවේ. කඩලා ඉවරලා දැන් මේ හදන්නේ අපිට බොන්න. මේ රස්නෙත් වැඩිනේ. ඉතින් ඒ නිසා තමයි මම ওই වතුර එක්කත් දාලා තිබුණේ කූල් වෙන්න. මේ අම්මහත්තයාට දැම්ම මේ දාලා වැඩක් නැහැනේ. එයා තාම වැඩනේ. ඉතින් ඒ නිසා අම්මටයි අප්පච්චිටයි මිම්මටයි මටයි තමයි මේ වලට දාගත්තේ. ඉතින් දාගෙන ඉවර වෙලා තව තියෙන වැඩක්. ඒ වැඩේ දැන් පටන් ගන්න ඕන. මේ විදිහින්නම් අම්මා එළවලු දෙකක් හදලා තිබුණා. මට බත් එක විතරයි ගහන්න තිබුණේ. අම්මකෝ අද වැඩ වැඩිනේ. ඒ නිසා එයා එළවලු දෙන්නම් කියලා. ඊට පස්සේ එයා අපිටත් එක මුයලා තිබුණා. මම ඉතින් පටන් ගත්ත වැඩේ. ඉතින් ලොකු වැඩක් කරන්න තියෙනවා. මේ අපේ රාණින්චිලාගේ ගෙදර කර්ටන් ටික තමයි මේ මහන්නේ. මම ඒ බීම් එකත් අරන් මෙතනට ආවා.
මේ වැඩේ පටන් ගන්න ඕන නිසා මම මැෂින් එක අර දෙන්නට කියලා ගේ ඉස්සරහටගෙන සාලෙට අල්ලා ගත්තා. මට කාමරේ නිකන් ඒ කාමරේ ජනෙල් අරින්නත් බැහැනේ. ඉතින් ඒ නිසා එතන ඉඳලා කරනට වඩා මෙතන ඉඳන් කරන එක හොඳයි. ඒ නිසා එළියත් හොඳට තියෙනවා. මම මෙතනට ඉතින් මැෂින් එක අල්ලා ගත්තා. දැන් මේ මහන ගමන් තමයි ඉන්නේ. ලොට් එකක් මම අහන්න තියෙනවා කර්ටන් ටික. ඊට පස්සේ ත්‍රී ප්ලීප් දාපු ඒවා ටිකක් තියෙනවා වෙනම ගලවලා ගිනල්ල ඒව ගල කඩල ඉවර වෙලා ඒවට අයිලට් හයි කරන්නත් ඕන. එන වැඩ තොගයක් තියෙන වෙඩින් එක නිසා. ඉතින් ඔන්න විදිහට තමයි ඔය අතරතුර මම වැඩ කරගෙන ඉන්නකොට අම්මා වඩේ ගෙනාවා. වඩේ ගෙනලා තියලා ආපහු තා වඩේ එකක් වැඩින් තිනව කියලා ආයෙ එකක් අරගෙන ආවා. අම්මා ඉතින් ඇවිල්ලා ඔය වාඩි වෙලා මාත් එක්ක කියන්නේ අම්මගේ 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 නංගි කෙනෙක් ඉන්නවා. කියන්නේ අම්මගේ පුංචි අම්මා. අම්මා කියන්නේ කුඩම්මා කියලා. ඉතින් එයා කතා කරලා කියපු විස්තර ඕවා තමයි මම කතා කරේ. ඉතින් එහෙම කතා කරලා පස්සේ ඇවිල්ලා කියනවා ඒගොල්ලෝ සාමාන්‍ය සතියේ සැරයක් විතර කතා කරනවා. පැය භාගයක් පැයකට විතරට කතා කරනවා. ඉතින් ඕවා තමයි ඇවිල්ලා කික්කියා හිටියේ. ඉතින් ඔවත් අහන ගමන් මගේ වැඩේ දැන් මේ කරනවා. එහෙනම් ඉතින් මේ වීඩියෝ එක මෙතනින් අතර වෙනවා. ඉතින් දිගටම වීඩියෝ එක බලපුවාලා හැමෝටම ගොඩම ගොඩක් ස්තුතියි වගේම ගොඩාම ගොඩක් ආදරේ. එහෙනම් ඉතින් ගිහිල්ලා එනම් තවත් ලස්සනම ලස්සන ඩේ බ්ලොග් එකකින් හමු වෙමු. හැමෝම පරිස්සමින් ඉන්න, හැමෝටම ආදරේ, හැමෝටම තෙරුවන් සරණයි.